ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා වී ඇති අනාගමික රාජ්‍යන වචනේ ඉවත් කළ යුතු බව පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන් අවධාරණය කරයි. වත්මන් ආණ්ඩුවේ ණය ගැනීම නිසා රට ආර්ථික අර්බුදයකට යොමු වනවා. හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්. මීළඟ ජනාධිපතිවරණයේ තීරකයා තම පක්ෂයේ බව ඇමති පාටලී කියයි. රුපියල් 6 කෝටියක හෙරොයින් සමගින් පාකිස්තාන ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට. රටට වටින ඔබට රටක් වටින වාසි මහජන බැංකුවේ ඉතිරිසුර NRFC ගිණුම 15 කිතුරයක් ලබා ගන්න. අශෝක් TMT හයිය හොඳයි. 50ක් දක්වා data save කරගන්න. ජොනි වගේ ඉන්න එපා. වසර ගණනාවක් කටාර් රාජ්‍යෝසේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සිදු වූ දැවැන්ත මද්‍රව්‍ය ජාවාරමක් මෙහෙය වූ පාකිස්ථානු ජාතිකයෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ රුපියල් කෝටි 6ක් පමණ වටින හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන එමින් සිටියදී. ඒ අනුව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය පසුකිය පැය 72 තුළදී පමණක් සිදු කළ වැටලීම්වලදී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 7කට ආසන්නයි. දවසේ පුවත අද අලියම ගුවන්තොටුපළේදී සොයාගත් හෙරොයින් තොගය ලොයිඩට් කාන් නැමැති පාකිස්තානු ජාතිකයා විසින් කටාර් රාජ්‍ය සිට ගුවන් මගින් මෙරටට රැගෙන වී තිබුණේ ගමන්මලු දෙකක පතුලේ සඟවාගෙනයි. පොලිසිය සඳහන් කළේ පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරුවෙකු ලෙසද ඔහු හඳුනාගෙන ඇති බවයි. අප්‍රේල් මාස 22 දින මද්‍ර විනාශකංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු වෙත කිලෝග්‍රෑම් 1.5ක් හෙරොයින් මද්‍රව්‍ය සැපයීම සිදු කර තිබුණේද මෙම පාකිස්තාන් ජාතිකයා බවට දැනට හඳුනාගෙන තියෙනවා. මොහු ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමක යෙදී සිටින ප්‍රධාන පුද්ගලයෙකු ලෙසයි හඳුන්වන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ චෙන්නයි නුවර බලා ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 600ක් සමගින් චෙන්නයි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව දකුණු ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ගුවන්තොටුපළේදී ඔවුන්ට සහාය දැක්වූ නිලධාරියෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොලිසිය පසුගිය දින තුන තුළ දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු කළ වැටලීම්වලදී හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සමගින් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගන් ලැබුවා. කොළඹ නගරයේ සමාජ ශාලා ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ සිදුකර ලැබූ වැටලීමකදී මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගන් ලැබුවේ ඔවුන් සන්තකයේ තිබූ එක්ස්ටසි වර්ගයේ මත්පැති 49ක් සහ LSD නම් මද්‍රව්‍ය අඩංගු මත්මුද්දර 200ක් සමගින්. එම මද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසුවේ මෙම වැටලීමේදී අත්අඩංගුවට පුද්ගලයන් අතර මැතිවරණයෙන් පරාජයට පත් වූ දේශපාලඥයෙකුගේ සමීපතමයෙකු සහ මෙරට ප්‍රධාන රදිපිළ නිෂ්පාදන ආයතනයක කළමනාකරුවෙකු වන බවයි. මෙම මද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි සමාජ ශාලා නළගණන් දෙදෙනෙකු සහ ප්‍රසිද්ධ පාසලක පැසිබන්දු පුහුණුකරුවෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු එහිදී ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මත් ලෝලින් පමණක් බව හෙළිදරව් වීමෙන් පසු මුදා හැර තිබෙනවා. මේ අතර ඊයේ පසරු 6ට පමණ මෝදර අලුත්මාවත ප්‍රදේශයේදී හෂිෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් තබාගෙන සිටි 49 හැවිරිදි කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට පත් වුණා. මීට අමතරව ඊයේ අලුයම බැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් දෙකකදී රුපියල් 1 කෝටි 20 ලක්ෂයක් පමණ වටින හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 50ක් පොලිස් භාරයට ගෙනුණු අතර එහිදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පසුගිය 22 වෙනිදා අලුයම පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය කොළඹ නගරයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 1ක් පොලිස් භාරයට ගෙනුණු අතර එහිදී අත්අඩංගුවටපත් සැකකරුවන් ගණන 3ක්. පොලිසිය සඳහන් කළේ එම ජාවාරම බන්ධනාගාරගතව සිටින වෙලේසුදා සහ සුසේ යන අයවලුන් විසින් මෙහෙවනු ලබන ජාවාරමක් බවට හෙළිබී ඇති බවයි. මේ අතර පසුගිය 14 වෙනිදා ඔරගොඩවත්ත රේගු අංගනේ සීනි ගබඩා කර තිබූ කන්ටේනරයක් තුල තිබී රුපියල් බිලියන 2.5කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ මද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකය සමත් වුණා. එය සැලකෙන්නේ මෙතෙක් මෙරටින් සොයාගෙනු විශාලතම කොකේන් තොගය ලෙසටයි.